මේවන විට ජැක්සන් ඇන්තනි රෝහල් ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ සම්බන්ධයෙන් චෝදනා බොහොමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ ඒ වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක් තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි. අනෙක් අතට වැඩසටහනකට එක් වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන මහතාද සඳහන් කළේ යම් බලවේගයක් හෝ හස්තයක් මේ පිටුපස ඇති බවයි. මෑතක වැඩසටහනකට එක් වෙමින් ජැක්සන්ගේ සොයුරු සුදත් ඇන්තනි සඳහන් කළේ අදාළ තීරණය වෛද්‍යවරුන් අත ඇති බවයි. මේ වන විට දින 500කට වැඩි කාලයක් ජැක්සන් ඇන්තනි ICU එකේ සිටිනවා. ජැක්සන් ඇන්තනි මාතා ස්වර්ගස්ත කළ යුතුයි කියන තැනක ඇතැම් පිරිස් ඉන්නවා. ඔය අස්සේ YouTube එකේ විලිසංගයක් නැති වුන් ජැක්සන් නොමරා මරමින් හරිහම්බ කර ගන්නවා. කොහොම වුණත් ජැක්සන් මෙතනින් එහා ඉවත් කළ යුතුයි කියන සාකච්ඡාවන් තවමත් අවසන් වෙලා නැහැ. ජැක්සන් ගැන කතාබහක් ඇති වෙලා තියෙන පසුබිමක බොහෝ දෙනෙක් මෙසේසිය අදහස් දක්වලා තිබෙනවා. අද මගේ තාත්තා ඉන්නේ ජැක්සන් ඉන්න විදිහට. ඒත් එයාට එක පැයකටවත් ICU බෙඩ් එකක් නැතුව මේ මොහොතේත් ඉන්නවා. සාමාන්‍ය කෙනෙක්ට තියා බෙහෙත් දෙන දොස්තර කෙනෙක්ගේ අම්මෙක්ට තාත්තෙකුට උනත් මැරෙන්න වෙන්නේ ICU බෙඩ් එක ඕනම කරන වෙලාවක නැති වුණොත් අවුරුද්දක් ගියා. දැන් ජැක්සන් ගැන වැඩි සාකච්ඡාවක් නැහැ. ඒ ගැන දැන් මිනිසුන්ට අමතකයි. අපි හැමෝම මිනිස්සුනි කියලා දැන්වත් ඇන්තනි පවුල හිතනවා නම් නැත්තම් තව කී දෙනෙක් ওই බෙඩ් එක නැතුව මැරේවිද? ජැක්සන් මහත්තයා ආත්මය හොල්මන් කරන කෑ ගහනවලු හෙදු නිලධාරින් ICU එකට යන්නේ බයෙන් කියලා අද YouTube එකේ දාලා මමත් ඇහුවා ඒක. සත්‍ය වශයෙන්ම මෙවන් තත්ත්වයන් තුළ එවන් අසහාය නළුවෙක් හැල්ලු නොකර ඔහු වෙනුවෙන් යමක් කරන එක ජැක්සන්ගේ පවුලේ උදවිය සතු කාර්යයක් නොවේද? එසේ නැතහොත් මෙවැනි කයි කතන්දර කියන උන්ට ඔවුන් හරි ආකාර පිළිතුරු දිය යුතු නොවේද? මෙවැනි පුවත් දිනපතා නරඹන්න අපගේ YouTube channel subscribe කරන්න.